අම්මා මෙතන තියෙනවා මේ මාසේ අලුත් ගෙදර ගාස්තුව. මීට පුතා. අනේ ඇයි පුතේ මීට වඩා එක වචනයක් මට වැඩියෙන් ලියන්න හිතෙන්නේ නැත්තේ? මම මොකද්ද පුතාට කරපු වැරද්ද? කාට හොර කරත් ඔයට මට හොර කරන්න බෑ. දන්නවෙයි මං අල්ල ගන්නම්කෝ. නා දැන් ඉන්නේ මොකටද මාව හෙව්වේ? මේ මේක දෙන්න. අනේ තිවංක පුතා සුපදනද? එයයි හැදුවා නෙවෙයි, මං කියලා හදවගත්තා. එයයි හැදුවේ මාව මගහැරලා කොලේ වහලා අයින් වෙන්න. හෙව්වා කොහෙද මාත් එක්ක? මං ඌ පස්සෙම වැටලා ඉඳගෙන කොහොම හරි සුප් එක හදවගත්තා. හරිනම් ඔහෙලා සේරමලා ඔය සුප් එකෙන් බාගේ බාගේ මට දෙන්න ඕනේ. බාගෙන් මොකටද? ඉන්නේ මේ සුප් කෝප්පෙම ගන්නකෝ. මට මොකටේ බොලාගේ සුප්? ඔන්න හිතලා දුන්නවත් නම් බොණ්ඩ තිබ්බා. ඇත්තමයි, මං හිතලම තමයි දුන්නේ. අ ඇත්තේ අම්මගේ ඇත්තමයි, මගේ දරුව පල්ලා. ඔහේ විතරයි මේකේ කළ ගුණ දන්න කෙනෙකුට ඉන්නේ ලතෝ. මං තව පාරක් වටයක් ගිහිල්ල බලන්නක් මේකේ කළ ගුණ දන්නේ උන් තව ඉන්නවද කියලා. ඈ අනේ පෞහින්නේ, මේ ඉන්නේ කේසි බබයි අම්මේ. වව්! මාර ලස්සනයිනේ. ආ මේ කොහෙද? නිව්යෝර්ක් අපේ ඉස්කෝලේ නේද? මේ අපේ ගෙදර. හරියට පැලස් එකක් වගේනේ. අපේ තාත්තා අලුතෙන් ගත්තේ. මේ තියන්නේ අපේ රූම් එක. හරි ලස්සනයි නේද? ලස්සනයි කියන්නේ කේෂි බබා මාරම ලස්සනයි. හරියට කේෂි බබා වගේ ලස්සනයි. මේ ඉන්න අපේ තාත්තේ. මාමි අපි දැන් දවස් ඇවිල්ල මෙච්චරක්ද? මෙච්චර දවස්. අපි තව දවස් මෙච්චරක් ඉන්නවද? ඇයි කේෂ් බබි එච්චර දවස් ඉන්න ඕනද කියලා අහන්නේ? තාත්තේ රටේ ඉඳන් එනවා. කවුද කේජි බබිට කිව්වේ එච්චර දවසකින් තාත්තා ලංකාවට එනවා කියලා? අම්මි තාත්තට වැඩ නැහැ. ඒක හින්දා තාත්තමක දෝස්ලක් අරගෙන මෙච්චර දවසකින් එයි. Thank you.
අයියෝ ලතා නෝන කීපින් තමයි මම මේ සැරේ ආවේ. අනේ තවනම් ඇවිදින්න බැහැලා දානවනේ අපි යන්කෝ. මම නෑ කිව්ව නෑනේ. මර මේක ඇරලම් ඉන්නේල ගන්නෙ. අයි හතිය වැඩිද? අපි යන්න දානවනේ තව ඇවිදින්න කියලා හතිය වැඩි වුණොත්. මතකගෙන ගිය සැරේ එච්ච අමාරුව. එච්චර අමාරු නෑ පුතා ටිකක් හතිය ආවා. ඔය ඉන්නේල දෙන්නකො ඒ ගත්තම හරියයි. අනේ මන් දන්නේ නෑ නෝනා. නෝනලා කියන දෙයක් අහන්නෙත් නැහැ. බලෙන් කියලා නෝනලාගේ හිතරිත් දන්නත් බෑ. මෙහෙම ගියොත් තව ටික දවසක් බලලා මම වෙන රස්සාවක් හොයා ගන්නම්. අපිව දාලා ගියා. පුතාට පුෂ්පා දාලා යන්න බෑනේ. පුෂ්පා ලතා නෝනත් අවකාශයේ තියෙන වෙලාවේ මාරේවනේ මතක් කරා. දැන් හරි හපිය. ඇයි? ආය අමාරුද? කොඩක් කොහොමද ඉන්නකො මාතලි ගිහේ එසා. මේ ලතා නෝනා දැන් අපි හිතනම් බඩු ගස්සනේ. අපි යන්න දැන්. අපි යන්නකෝ. වතුර දිබහද මං ඩග්ගල අරන් එන්න වතුර ඕනද නෑ 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 මං අතින් ගිහින් ඉන්න ඔය එන්න මං ගිහින් අයියවත් කියලා කිව්වා නම් දෙක තුනක් ගන්න කියලා හිතන්නවත් තිබුණා. අයියෝ දිම්බල්ලේ අයියේ අයියා කොණ්ඩ බෝලයක් ගන්න අයියේ අනේ අයියේ මේ අයියා කොණ්ඩ බෝලයක් ගන්නකෝ අනේ අයියේ හරි 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 ආගනින් බං කට ඊයේ මුදියලිසයි අනේ ගන්නකෝ ආ දීපන් දීපන් ආඩද අයියේ නෝනාටද නෝනාට නෝනාට නෙමේ ඒක මම බලාගෙන නංගෝ දැන් ඉතින් බලය යන්න අයියේ මං කිව්ව දේවල් මතකයි නේද? මතකයි කෝ ඇන්ටි. අරින් අරින් අර අර අර. අරින් ඇන්ටි. ඒ ඔයා ගර්ල් ෆ්‍රෙන්ඩ්ද? ඈ? මාර කතා නේ අහන්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ද? එහෙමගේ යාළුවෙක්. ආ, දෙයන් දෙයන්. පන්දකම් කියවන්නේ නැතු. ගර්ල් ෆ්‍රෙන්ඩ්. දත්තාවද? මං කිව්වනේ මට මේ හොකට වෙලාවක් නැහැ කියලා. කරදර කරන්න තු යන්න. ඇන්ටි ඇත්තටම බයද මමිත් එක්ක මේක ප්ලේ කරන්න? ආ. මේ වනික්කට කොහෙන්ද මෙතනට වැටුනේ? නිවියක් වනේ. ඇන්ටි ඇත්තටම බයද මමිත් එක්ක මේක ප්ලේ කරන්න? අවුවානේ. මං බයයි. ඉන්න. මම මාමිට කියනින්න. මේ මේ මේ. මාමිට කියන්න ඇන්ටි බයයි කියලා මාමි මේ ගේම් එකෙන් පැරදිලා දුප්පත් වෙනවට. පැර
හැදුනහම දුප්පත් වෙනවද? ඔව්. ඔයා එක කියලා මාමිගෙන් අහන්නකෝ. මාමි ඔයාට කියලා දෙයි. මගේ පණ ටික වෙලාට ටෙන්ඩර් වෙලා කොම්රෙඩ් බින්දු වැඩේ වෙනසුවනේ. මට මේ වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහනේ. මොකද මෙතන සිද්ධු වුණේ ලූතර්? ඇයි ඔය ගොළු දෙන ගහගත්තේ? අයියෝ බින්දු, මේ ලූතර්ට පිස්සු. අනේ අම්මේ මගේ මේ පණෝ කාපු දසත් තිබුණ කැක්කුවේ. මං කිව්වා ඒක කැක්කුවයි කියලා. මෙන්න පොඩ්ඩක් කියලා ඇවිල්ලා මේ විදිහ මේ අඩෝ කුතරගෙන ඇවිල්ලා මගේ දත ටෙන්ඩර් කරන්න යනවා. අපා අම්මා බිනි මරන්න වැඩි නෝ කරන්නේ. කොම්රේඩ් ගරිල්ලෙක් වුණාම ඕනම අවදානම් අවස්ථාවකට මූණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. සියරා මහේස්ත්‍රාවල්දී කොම්රේඩ් චේගුවෙරා ඈ කියුබානු ගරිල්ලන්ගේ දත් ගැලෙවේ මෙන්න මේ විදිහටයි නරක් වෙච්ච දත්. ඔව්. සියරා මහේස්ත්‍රා කියුබාවේ මේ ලංකාවේ අලුත් ගෙදර. චේගුවෙරා කොහොම දත් ටෙන්ඩර් කළත් අපිට මොකද? එයා දොස්තර කෙනෙක්. ආ ලූතර් ඩොක්ටර් කෙනෙක්ද මගේ දත් ටෙන්ඩර් කරන්න? පණුව කාපු දතක් ගලවන්න මොකටද කොම්රේ දොස්තරලා? හොඳ වෙලාවට මේ මියාගේ දතක් ඉදලා කැක්කුමාවේ. බැරි වෙලාවත් ඇහැ කැමරි දෙනවා කිව්වනම් ගල්ලිනක් උසක නෑ මේ මිනිහාගේ ඇහැ උගුල්ලන්. අපි මෙතන පර්මිෂන් අරන් එම සෑම් අපි යන් ඩෙන්ටිස් කෙනෙක් හම්බෙන්න. හරි, එහෙම කරමු. අම්මේ මයි බින්දු, මම බය වෙච්ච බයවිල්ලට මගේ දත් කැක්කුම කොහෙන් ටෙන්ඩර් වුණාද දන්නේ නැහැ. ආපෝ එනම් ගිහිල්ලා ටිකක් හැංගිලා ඉන්නවා. මේ මිනිහට නොපරෙන්ද නැත්නම් මේ මිනිහ දත් සෙට් එකක් ගලවන්න දායි. ඒක මම අනිත් ඇයට කියනවා. මේ මිනිහට ඇහෙන්ද කිසිම ලඩක් කියන්න එපායි කියලා. හරිද? වෙනවා. මේ දත් ගැලෙවුවා නම් ඉවරයිනේ. ඔයද මේ වැඩේ කරන්න දුන්නේ නැහනේ. මාන වැඩනේ කරන්නේ. ඒ මිනිහාගේ දත් කැක්කම තියෙද්දි මම අපරාධන්නේ දත් ගලවන්න ඉවරයි දත් ගලවන්න. බද්දු මම මෙතෙන්ට ආවේ ජොබ් එකක් කරන්න. අනික මම ඔට්ට සෙලංගල්ට කැමති නෑ. නිකන් මෝඩේ කියන්නේ එපා කරන්න. අපිට තියෙන සේරම ප්‍රශ්න විසඳ ගන්න අතරම හම්බෙච්ච chance එක. ක ගේම් එකෙන් ඔක්කොම ඉවරයි. අපිට ප්‍රශ්න තියෙන බව ඇත්ත. ඒත් අපි ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ප්‍රශ්න වලට මුණ දීලා මිසක් මේ ඔට්ටු සෙල්ලම් දාලා නෙමෙයි. මේ මේ නිකන් බයිලා කියවන්න එපා කවි. ඔයාට තරම් මට ඕක ප්ලේ කරන්න පුළුවන් වුණා නම් මම මෙලහකට රයින්ගේ ගෙදරත් පදිංචි වෙයි. බෑන් කියන්නේ පිස්සෙන් මදු. එමිනේ හැමතිස්සෙම කරන්න අන්න අර කරුක කරුක ඉන්න එක. මන් දන්නේ එදා කොහොම මන් දින්නද කියලා. මිනිහා ඔච්චරටම පස්සෙන් එන්නේ ඔයාට තියෙන බය නිසා. තව එකපාරක් අපි ගේම් එක ප්ලේ කරා නම් අපි දින්නවා. අනේ අනේ නේ. ඔය කතාව දැන් හොඳටම ඇති. මම කොහොමඩවත් ඕක කරන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඔයාට වාගේ මැඩම්ගේ ජීවිතේ බේර ගන්න ඕනේ නැහැ. ඕනි ඕනි. මැඩම් බේර ගන්න ඕනි. හැබැයි මම මැඩම් බේරගන්නේ මගේ මහන්සිය හම්බ කරන සල්ලි වලින් මිසක් ඔය ඔට්ටු සල්ලි වලින් නම් නෙමෙයි මදු. ඔයා මහන්සි වෙලා සල්ලි හොයනකොට මැඩම්ට වෙන්න ඕන හරිය වෙලා තියෙයි. දැන් කොහෙද යන්නේ? ඔයා ඔට්ටු වලින් රයන්ගේ සල්ලි ගහ හොලවන්න කැමති නිසා මං ගහට නැගලා හරි ගහ හොලවනවා. වැටෙන සල්ලි වලින් අපි මැඩම්ව බේරගමු. මදු දං අවිසමෙච්ච අපෝ උජුච සුජුච
අම්මට දෙයි මත නෑ මම මේ ටිකක් කල්පනා කළා මක්කයි දෝනි මේ දෝනි මම දෝනි නෙමෙයි මම කේසි කේති දෝනි හා මක්කයි මක්කයි නෙමෙයි ඔය චුයින්ග කන දෙයක් ය රසයි නේද එකක් කාලා කොහමේ ඉතහා කියන්නේ ඔන්න තව තියෙනවා නම් දෙක තුන දීලා මේ ඔක්කොම ආච්චි අම්මට මේ සීරම තව තියෙයි ඔව් අනිත් ඒවා අනිත් ආච්චිලටයි සීයට මේ ඒ අයන්ට වැඩිය දෙන්න හොඳ නෑ සීනි සීනි ආසාවට එකක් දුන්නට කමන්නේ වැඩි එහෙම දෙනවා නෙවෙයි ඈ ඉතුරු වෙනවනේ ඉතුරු වුණොත් ඕන හේගෙන අර මහය ඇඳවටට දාන්නකෝ ආ ආස ඇති ඇඳුඩට ගෙනත් දානවට ආක යනවනේ අවංකයෝ ඒකනේ මං කිව්වේ බේබි මේ ආච්චිට තමයි සීනි දාපු කෑම වැඩියම කන්න හොඳ නැත්තේ ඒක නිසා මීට පස්සේ සීනි දාපු කෑම මේ ආච්චිට ගෙනත් දෙන්න එපා මක්කේ අවංකව මේ පුංචි අයන්ට කියන කතා මක්ක වුණත් කමන්නේ නැත්නම් මේ බේබිව අල්ලගෙන ආයිත් පැණිරා ජාති කාලා ඇඟේ සීනි නග ගන්න ආයෙ දෙකක් නැහැ මං යනවා අනිත් ආච්චිට බලන් ඉන්න බේබි ඔය චුවින්ගම් ටික අනිත් ආච්චිලාට බෙදලා ඇන්ටි කෙනෙකුට බෙදන්න තව පොඩි බඩුවක් තියෙනවා ඒක අවිශාන්තිද අපෝරේ පුෂ්පාන්ටිට ඒකවුද මං පෙන්නන්නම්කෝ